ඇති ඒක පැහැදිලි වෙනවනේ ඒක පැහැදිලි වෙන්න ඕනේ නේ මොකද අපේ රටේ ආර්ථිකයෙන් 55%ක්ම මෙහෙවන්නේ SME සෙක්ටර් එක small and medium enterprise කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එතන උන්ගේ ව්‍යාපාර වලින් 95%ක්ම අඩුම ගානේ තමන්ගේ ඒ supply chain එකේ සැපයීම් ජාලයේ එක කොටසක් හරි ගෝලත් ඒ කියන්නේ ගෝලීය වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ උන්ට අනිවාර්යයෙන්ම ඩොලර් අවශ්‍යයි උන්ගේ ව්‍යාපාරයන් පවත්වාගෙන යන්න. එතකොට මේ වෙලාව ඇතුලේ අපේ රටේ දැන් මේ මේ import restrictions මේ ආනයන සීමා කිරීම තුළින් උන්ගේ ව්‍යාපාරවල දැවැන්ත පහර කෙලලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ උන්ට ඇත්තටම ව්‍යාපාර කරගෙන යන්න බැරි හින්දා imports කරන්න බැරි හින්දා උන් ඩොලර් හොයන්නේ නැහැ මේ වෙලාව වෙනදපලේ. හරිද? නමුත් ඒක දැන් ආර්ථිකයේ දිගින් දිගටම දරුණු විදිහට බලපානවානේ විශේෂයෙන්ම ඒක ඒ අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වැටෙන්න පටන් ගත්තාම ඒක ඊළඟට බලපානේ අපේ රටේ තියෙන බැංකු පද්ධතියට. මොකද බැංකු වල තියෙන ද්‍රවශීලතාවට විශාල වශයෙන් උදව් කරන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඒ ගනුදෙනු. ඒතර ඔවුන්ගේ ගනුදෙනු ටික වැටෙන අඩු වෙන්න පටන් ගත්තාන් පස්සේ බැංකු ටිකට උන්ගේ ද්‍රවශීලතාව මට දැනට ප්‍රශ්නයක් කියලා එනවා. ඒතර ඒක ඇතුලේ බැංක් රන් එකක් යන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට බැංකු වල තියෙන පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටලා බැංකු වඩා වැටෙන්නත් පුළුවන්. එතකොට මේ කොයි වෙලාවෙ හරි අනිවාර්යයෙන්ම මේ import restrictions එහෙම ටික ටික අඩු කරන්න වෙනවා ඒගොල්ලන්ට. ඒ වෙච්ච ගමන්ම සිද්ධ වෙන්නේ ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක ආසලක් වැඩි වෙනවා. මොකද මේක මේ කෘතිමව හදපු ඒ කියන්නේ කෘතිමව මේ ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අපේ රට ඇතුලේ අඩු කරලා තියෙනවා. එතකොට ඒක අයින් කරන්න ආර්ථික ගොඩනගන්න ඒක ඒක ආසලක් හදාගන්න එනවා. හදපු ගමන් අනිවාර්යයෙන්ම 400 නෙමෙයි අපි කියන්නේ මේ 600ක් රුපියල් 600ක් කියන එකත් ඉතාමත්ම ප්‍රායෝගික වෙන්න පුළුවන් දෙයක්.